අධිවේගී මාර්ග එදා මහින්ද රාජපක්ෂ සමයේදී අවු 1070 වසරේම ගත්තොත් 1997 ඉඳන් 2014 දක්වා කාලය තුල මේ රටේ අධිවේගී මාර්ග හැදුවේ කිලෝමීටර් 176යි. මම මේක ඉස්සෙල්ලත් කියලා තියෙනවා දක්ෂිණ අධිවේගී මාර්ගය ආරම්භ කරේ මහින්ද රාජපක්ෂ නෙමෙයි. දක්ෂිණ අධිවේගී මාර්ගයට මාතර ගොඩගමදී මුල්ගල් තියලා අක්මීමන දක්වා වැඩ කටයුතු ආරම්භ වුණේ 1997. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ කාලේ ෆෞසිය අමතුමා මාතරට ඇවිල්ලා තමයි මමත් එක්ක අපි මුල්ගල් තියලා වැඩ පටන් ගත්තේ. ඊට පස්සේ අක්මීමන ඉඳලා කරගෙන යනකොට උස්සාවි තහංචියක් ලබා දුන්නා. මොකද ඒ ඉඩම් වලට ලබා දීපු මුදල මදි කියලා ඉන්ජන්ක්ෂන් ඕඩර් එකක් අරගෙන අවුරුදු කීපයකට නැවතිලා යලි වතාවක් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ 2001 මේ කටයුතු ආරම්භ කරලා එතෙන්දිත් වැඩ කොටසක් කරලා ඉතුරු ටික තමයි මහින්ද රාජපක්ෂ 2014 සම්පූර්ණ කරලා තමන්ගේ නම දාගත්තේ. ඒ වගේම තමයි කටුනායක අධිවේගී මාර්ගයත් ආරම්භ වුණේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කාලේ 98. එතනදිත් විවිධ නීත්‍යානුකූල ප්‍රශ්න නිසා ප්‍රමාද වෙන රනිල් වික්‍රමසිංහ රජේ යටතේ එදා එක වැඩිපුර කොටසක් කළා. අන්තිමට ඒ 3-2ක්ම කරපු මාර්ගය තමයි අවසානයේදී මහින්ද රාජපක්ෂ විවෘත කරේ. නමුත් මේ ඔක්කොම අපි ඒ ගොඩට දැම්මත් 176යි, කිලෝමීටර් 176යි 97 ඉඳන් 2014 වෙනකම් අවුරුදු 17කට. නමුත් අපි මේ අවුරුදු 4 අපි ආරම්භ කළා මුල්ගල් තියලා සලිවෙන් කළා. අපි මේ අවුරුදු අන්තිම වෙනකොට කිලෝමීටර් 144.8 සම්පූර්ණ කරලා ජනතාවට බාර දෙනවා. උදාහරණයක් ඇටියට මාතර හම්බන්තොට හයිවේ ඉතුරු ටික 2016 අපි මමත් ගියා එකට. අගමැතිතුමා ආවා, චීන තානාපතිවරයා ඇවිල්ලා අපි වැඩ පටන් ගත්තා. කිලෝමීටර් ඒ හදපු 96 අපි තව මාස 2 විවෘත කරා. ඒ කියන්නේ හම්බන්තොට ඉන්න මිනිස්සුෙකුට කෙලින්ම කොළඹට එන්න පුළුවන් පැය 2කට අඩු කාලයකට. ඒ වගේම කඩවට කෙරවල පිටිය ඒ සර්කියුලර් රෝඩ් එක ඒකත් තව මාස 2 අපි විවෘත කරනවා. කිලෝමීටර් 9.63. ඒ සර්කියුලර් රෝඩ් එකත් එක්කම අටවසෙම මාතර ඉන්න කෙනෙකුට කෙලින්ම කටුනායක ගුවන්තොටුපළට යන්න පුළුවන්. කොළඹ නවත්තලා කොට්ටාවේ තද වෙවි ඉන්න ඕන නැහැ. ඒකත් අපි මාස 2 යුක්ත කරනවා. ඊට අමතරව සෙන්ට්‍රල් හයිවේ එකේ මීරිගම කුරුණෑගලට දක්වා තියෙන කිලෝමීටර් 239.23 අපි මාර්තු මාසේ 2009 පෙබරවාරි අන්තිමට මාර්තු මාසේ වෙනකොට විවෘත කරන්න ලෑස්ති කරලා තියෙනවා. කිලෝමීටර් 144.8 මේ අවුරුදු 4 අපි සම්පූර්ණ කරපිය. ඇත්තටම අවුරුදු 3 මොකද අපි ආරම්භ කරේ 2016. අනිත් එක මේ හැම එකකටම තවත් දෙයක් කියන්න ඕනේ. මේ හැම එකකටම අපි ඒ අදාළ වන්දි මුදල් ගෙවලා තියෙනවා. වන්දි මුදල් ගෙවලා විතරක් නෙමෙයි, ඒ අයට කමර්ෂියල් වන්දියයි, කියන්නේ වර්තමාන වෙළඳ පොලේ තියෙන වන්දිය ගෙවලා තියෙනවා. ඒක උදාහරණයක් මම ගන්නම්. මගේ ප්‍රදේශයෙන් පසුගියදා අපි මාතර හත්මන පාර පුළුල් කිරීම ආරම්භ කරා. ඒ පුළුල් කිරීම ආරම්භ කරන කිරීමට අපි රුපියල් මිලියන 760ක් වෙන් කරනකොට ඒ පුළුල් කිරීම නිසා අහිමි වෙන දෙපැත්ත කියන ඉඩම් ආදියට අපි ගෙවලා තියෙනවා බිලියන 1.3. වියදම මිලියන 777යි. වන්දි සඳහා 1333ක් අපි ඒ ජනතාවට ගෙවලා තියෙනවා. මොකද දැන් අද විනයානුකූල සමාජයක් ගැන කතා කරන අර ගෝඨාභය රාජපක්ෂ එදා කොහොමද මේවා කරේ? ගෝඨාභයගේ සංවර්ධනය එදා කරේ භීෂණය මවාපාර. ගෙවල් හදන්න ඕන නම් ඒ පැත්තේ මිනිස්සුන් එලවන්න හමුදා ඇඳුම් ඇඳගත්ත මිනිස්සු යව තර්ජනය කර එලෙව්වා. භීෂණයෙන් තමයි සංවර්ධනයට අවශ්‍ය ඉඩකඩම් පවරගත්තේ. අත වශයෙන්ම කියතොත් අපි මේ අවුරුදු 15 වන්දි මුදල් හැටියට රුපියල් බිලියන 56.7ක් ගෙවලා තියෙනවා ලංකාවේ විවිධ පාරවල් සංවර්ධනයේට. ඒ 56න් බිලියන 10ක්ම ගෙව්වේ ගෝඨාභය ගිබි. ගෝඨාභය මිනිස්සු බය කරලා හමුදා ඇඳුම් ගත්ත මැරවරයෝ දාලා එලවලා සත පහක්වත් නොගෙවපු ජනතාවටයි අපි ආවයින් පස්සේ බිලියන 10 ගෙව්වේ. දැන් මේකද එයා මේ කතා කරන විනයානුකූල සමාජය කියලා අපි අහන්න කැමති. ඒ වගේම මේ විදිහට අපි සෑම සතියම තමුන් ආසාවට කාරණා පෙන්වන්න. හැබැයි
අවසාන වශයෙන් මම යලි වතාවක් කියන්නේ අපි ඉතාමත්ම අභියෝග මැද්දේ ස්ථාවර ආර්ථිකය මේ මුදල් අමාත්‍යාංශය හරහා අපි ලබා දීලා තියෙනවා. මොකද අද තියෙන ලේකන සංඛ්‍යා ලේකන දිහා බැලුවත් ජීවන වියදම ගැන සමහරු කතා කරනවා. නමුත් ජීවන වියදම 100ට උද්දමනේ අද 102.3යි. 2.3යි. The inflation rate is at an all-time low. හැම එක්කෙනාම කියන්න කැමති ජීවන වියදම වැඩි කියලා. අපි අර මන්දරේ වගේ මතුරනකොට අපි හිතනවා ඒක වැඩි කියලා. නමුත් ඇත්ත කතාව 2010 සමහර ඒවා වැඩි වෙලා තියෙනවා. නමුත් 2014ට වඩා අද අපි ජීවන වියදම අඩි වැඩි කරලා ස්ථාවරව තියාගෙන ඉන්නවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් කිරිපිටි ටික 2014 දෙවැන්බර් මාසයේ රුපියල් 947 තිබුණේ දැන් 925. නිකං ගාව බොම්බයිලු වුණත් එදාට වඩා රුපියලක් අද අඩුයි. මම ඊයේ ප්‍රයිසස්. හරි. රතු පරිප්පු එදාට වඩා 162යි අද රුපියල් 110යි. පාම් පිටි එදා රුපියල් 97යි අද රුපියල් 80යි. ඊට පස්සේ මේ ඔක්කොම මගේ මිල සූත්‍රයට බලන්න. හැබැයි මේ මිල සූත්‍රය නිසා එක පැත්තකින් රජයට එහෙම නැත්නම් පෙට්‍රෝලියම් එකට වෙන අලාභයක් යම් කිසි මට්ටමකින් අවම කරගෙන අනිත් පැත්තෙන් එදාට වඩා අදත් ඒ ඉන්ධන මිල මේක පොඩ්ඩක් කියන්න මතක් කරගන්න. 2014දී ඉන්ධන 92 ඔක්ටේන් එක 158යි දැන් 136යි. 95 ඔක්ටේන් එක 165යි දැන් 164යි. රුපියලක් තාමත් අඩුයි. ගෑස් එක බලන්න. 2146යි 2014 රාජපක්ෂලාගේ යුගයේ. නමුත් අද රුපියල් 1800යි. මෙන්න මේ විදිහට අපි කියාගෙන යන්න පුළුවන්. අද ඒකයි තමුන්නාස්ලාට අපි කියන්නේ ඇත්තෙන්ම අපි මේ රට ආර්ථිකය නිවැරදි මාර්ගයට යොමු කරලා තියෙන. ඒ විතරක් නෙමෙයි අපි එනකොට මහා නායකන්දක් කර තියාගෙනවා. ඒ නායකන්ද කර තියාගත්තයි කියලා අපි අනුන්ගේ ණයත් අපි කර තියාගෙන වග කිය යුතු රජයක් හැටියට මේ වෙනකොට අපි ගෙවිය යුතු අපේ ණය හැම සතයක්ම අපි ලබා දීලා ඇත්තෙන්ම ඊළඟ ණය අපිට ගෙවන්න තියෙන්නේ ඊළඟ ඔක්තෝබර් මාසේ 2020 ඔක්තෝබර් මාසේ වෙනකන් අපි ණය ගෙවලා ඉවරයි. මේ වතාවේ අපි ලංකාව ඉතිහාසයේ වැඩිම ණය ප්‍රමාණය ගෙව්වේ ට්‍රිලියන. අපි දැන් ණය ගැන කතා කරේ ට්‍රිලියන වලින්. ට්‍රිලියන එකයි කොහොම හරි ට්‍රිලියනයකට වැඩි මුදලක් අපි මේ වසරේ ණය හැටියට ගෙව්වා. ඒවත් ගෙවාගෙන ඇත්තෙම කියනවා නම් ICU එකේ තිබුණ අපේ ආර්ථිකය 2014දී අද අපි සාමාන්‍ය වාට්ටුවට යොමු කරලා තියෙන්නේ. අසාධ්‍ය ඔන්න මෙන්න මැරෙන්න තිබුණ ආර්ථිකය අද සුවපත් කරලා. තවත් විශාල වශයෙන් තියෙනවා. තාම ඉස්පිරිතාලෙන් එළියට ගන්න බෑ. තාමත් ගන්න බෑ. මම ඒක කියනවා. නමුත් දැන් ඉන්නේ අර සාමාන්‍ය කාමරයක. තව අවුරුදු 5ක් 6ක් කරාම තමයි අපිට ඇත්ත වශයෙන්ම බය නැතුව ලෙඩාට කියන්න පුළුවන්. දැන් ගිහිල්ලා එදා විදියට වැඩ කරගෙන යන්නේ.